අයිවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අපි බොහෝ දෙනෙක් නෙමෙයි අපි හැම කෙනෙක්ම කැමති නිරෝගීව ඉන්න. නිරෝගීකම නම් කොතරම් තිබුණත් අපිට ඇති කියලා කියන්න බෑ. නිරෝගීව ඉන්න එක හොඳයි. හැබැයි සමහර දේවල් තියෙනවා අප තුළ ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑම නැත කියන පදනම මත නිරෝගීකම නෙවෙයි. අපේ නිරෝගීකම නැති කරන සමහර දේවල් අපි ඈත් කරගත යුතු. අපේ ශරීරයේ බර ස්කන්ධය වැඩිවීම කියන්නේත් ඕනෑමට වඩා නම් ඕනෑ නැති දෙයක්. එය නියමිතව පවත්වා ගන්නේ කොහොමද? එහෙම නියමිතව පවත්වා ගන්නට නොහැකි වීමෙන් අපේ ශරීර ස්කන්ධය අධික ලෙස වැඩිවීමෙන් අපට වෙන හානි වළකා ගන්නේ කොහොමද? අද දවසේ බොහොම වැදගත් කාරණා රාශියක් පිළිබඳව කතා බහ කරන්න අප සූදානම්. ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ජවදරපුර වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජයරත්න මහතාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. වෛද්‍යතුමනි, දැන් අර කොහෙත්ම ඕනෑ නැහැ කියලා හිතෙනවා අධික තරබාරු බව නම්. අධික තරබාරු බව අපි තුළ ඇති වෙන්නේ කොහොමද? මොකක්ද අධික තරබාරු බව කියන්නේ? අධික තරබාරු බව කියන එක නිර්ණය කරන ක්‍රම කීපයක් තිබෙනවා. ඒක වයස් කාණ්ඩ අනුව වෙනස් වෙනවා. ඒක ඒක පුංචි ළමයින්ගේ එක විදිහකට අර මේ ඒක අර කායික වර්ධන සටහන මගින් අපිට කියන්න පුළුවන්. ඒක 90%ට වඩා උඩ කට්ටිය අධික තරබාරුයි කියලා. නමුත් වැඩිහිටියන්ගේ අපි සාමාන්‍ය විදිහට ගත්තොත් ලේසිම ක්‍රමය තමයි ස්කන්ධ දේහ දර්ශකාගය කියන එක. ඒ කියන්නේ උසේ හැටියට බර. මොකද එක එක්කෙනාගේ උසවල් වෙනස්නේ. එතකොට අපිට බරෙන් විතරක් කියන්න බෑ අහවල් කෙනා තරබාරුයි අහවල් කෙනා තරබාරු නෑ කියලා. එතකොට උසේ හැටියට බර සංසන්දනය කරලා ලබා ගන්න අගය අපි ඉංග්‍රීසියෙන් කරන බොඩි මාස් ඉන්ඩෙක්ස් කියලා. සිංහල කෙනා ස්කන්ධ දේහ දර්ශකාගය කියලා. ඒක අන්තර්ජාතිකව කියන්නේ ඒක 40ට වැඩි නම් ඉතාධික තර අපි මේ කියනවා ඉතාධික තර බර පට්ටිය 40ට වැඩි නම් අපි කියනවා ක්ලාස් 3 ඔබීස් හෙවත් ඒකෙන් එහා පැත්තේ ඉන්නේ කියලා ඒ ඉතාධික තර බර පට්ටිය සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් ගත්තොත් අපි මේකට මේ රූප රාමකට යමු මොනොත් මම හිතන්නේ මේක පෙන්වන්න කරන්න පුළුවන් අපිට කෙනෙක්ගේ නිරෝගී ස්කන්ධ දේහ දර්ශකාගය කියලා කියන්නේ මේ 18යි 25යි අතර අගය. ඒ කියන්නේ ඒක තමයි 18ට අඩු නම් අපි කියනවා මන්ද පෝෂණය කියලා. එතකොට මේක 25 අගය පැනලා 30 දක්වා යනකොට අපි කියනවා බර වැඩි, ටිකක් බර වැඩි. ඊට පස්සේ මේක 30 පැනනයින් පස්සේ තරබාරුකම රෝගයක් බවට හැදෙනවා. අපි ඒක කියනවා ක්ලාස් 1 ඔබෙසිටි කියලා. ඒ කියන්නේ ප්‍රථම මට්ටමේ තරබාරුකම. 35 ඉඳන් 40 ස්කන්ධ දේහ දර්ශකාගය ගියාම කියනවා දෙවැනි මට්ටමේ තරබාරුකම. ඒක 40ට වැඩි වුණොත් මම අර කලින් කියපු ඉතා අධික තරබාරුකම. මම හිතන්නේ අපි වැඩිපුරම කතා කරන්න යන්නේ ඒ කාණ්ඩය ගැන. හඳයි වෛද්‍යවරුනි, අපි මේ සංඛ්‍යා ටිකක් එක්කනේ මේ කතාව කළේ. බොහෝ දෙනෙක් දැනටමත් මේ BMI දර්ශකය කියන එක පිළිබඳව වැටහීමක් තියෙනවා. දැන් බලාගෙන ඉන්න අප හැම දෙනාගේම දැනුම පිණිස මොකක්ද මේ ඔබතුමා සඳහන් කළ මේ බර මනින දර්ශකය? කොහොමද අපි මේක කරගන්නේ? ඔබත් මමත් ඒ අතරේ ඉන්නවද කියලා දැනගන්නට මේ සූදානම් වෙන්නේ. ඔව්. ඉතින් ඒක ඕනෑම කෙනෙකුට බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මේ රෙදි මදින ටේප් රෙදි මනින ටේප් එකකුයි බර මනින සාමාන්‍ය තර කෙනෙක් මිනිසෙක් මනින්න පුළුවන් තරාදියකුයි තියෙනවා නම් ගෙදර ඉඳන් කරගන්න පුළුවන් දෙයක්. උදා මෙච්චරයි කරන්න තියෙන මෙන්න මේ සමීකරණය තමයි මතක තියාගන්න ඕනේ. තමන්ගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදන්න ඕනේ උස සෙන්ටිමීටර් වලින් අරගෙන ඒක මීටර් වලට හරවලා ඒකේ වර්ගය. දැන් මේක ටිකක් බරපතල කතාවක් වගේ හිතේ. නමුත් මම නිකන් උදාහරණයක් පෙන්නන්න. අපි හිතමු ඔබගේ බර කිලෝ 94යි කියලා. දැන් මේක තරාදි මේක ගන්න පුළුවන්නේ වේයින් ස්කේල් එකෙන් තරාදියෙන් මේක මැන ගන්න පුළුවන්. උස සෙන්ටිමීටර් 146යි නම් එතකොට සෙන්ටිමීටර් මීටර් වලට හරවන්නේ 100 බෙදලා 1.46 වැඩි කිරීම 1.46. ඒක වර්ගය කියන්නේ ඒ යගේ එකෙන් වැඩි කරන එක. එතකොට අර 94 උඩ යටින් එනවා 1.46 වැඩි කිරීම කරනවා 2.13. ඕක බෙදුවාම එනවා 44.1 කියන එක. කියන්නේ 40ට වැඩි ඉතා අධික තරබාරු. ඉතින් ඔය විදිහට ඕනෙම කෙනෙකුට හරිම ලේසියෙන් මේ ක්‍රමයට තමුන් ඉන්නේ තරබාරු තමන් ඉන්නේ නිරෝගී මට්ටමේද හෙවත් අර 18.5 25 අතර කියන අගේද එහෙම නැත්නම් මේ තරබාරු එකේ කොයි කාණ්ඩයේද කියන එක බොහොම ලේසියෙන් මැනගන්න පුළුවන්. දැන් ඒ අනුව අපි බලාගත්තහම 25ට එහා අපේ ස්කන්ධ දේහ දර්ශකය පවතිනවා නම් අපි ටිකෙන් ටික අවධානමක් කරා ගමන් කරන මිනිස්සු. ඒ නිසාම බොහොම අවධානයෙන් මේ සාකච්ඡාවට
අවධානය යොමු කරන්න කියලා ඔබට ආදරෙන් ආරාධනා කරනවා. මොකද දැන් අපිත් කවදා හරි දවසක ගමන් කරන්න පුළුවන් තත්වයක්ද දන්නේ නැහැනේ මේ. ඒ නිසාම අධික තරබාරු බව කෙනෙක් තුළ ඇතිවීම මොනතරම් එයාගේ ශරීරයට හානි කරද කියලා වටහාගෙන හිටියොත් මේ ගැන වැඩි උනන්දුවක් ඇති වෙයිද සෝනි? ඔව්, ඒක ඉතින් සමාජයේ සාමාන්‍යයෙන් හැමෝම වගේ දන්න දෙයක්. මේක ඔබ දන්නවා අපි සුලබ වදිහිටෙන්ට දෙන ආසද්මිකතා නොවන රෝග හැටියට අපි කියන නොන් කමියුනිකබල් ඩිසීසස් කියලා කිව්වොතින් ඉතින් ඒක හැමදාම මේ මාධ්‍ය වලින් අරින් මෙහෙන් දකින්න ලැබෙන ගෙදර කට්ටියට තියෙන අල්ලපු ගෙදර කට්ටියට තියෙන ලෙඩ ටික තමයි. අධික රුධිර පීඩනය, දියවැඩියාව කියන එකද ලොකු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩිහිටි ජනගහණයෙන් 20%ක් අද දියවැඩියා රෝගීන්, රයිට්? හරි, මේක ආසියාවේ දකුණු ආසියාවේ තියෙන ලොකු ප්‍රශ්නයක්, රයිට්? එතකොට අධික රුධිර පීඩන, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෙවත් මේ සිරුරේ මේ ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම, මේද මට්ටම් පවත්වා ගැනීම නැති වීම, ඊළඟට මේ අලුත් මේක අක්මාවේ තෙල් තැන්පත් වීම, මේක නිකන් අද ෆැෂන් එකක් වගේ නිකන් ස්කෑන් එකක් කරත් අක්මාවේ තෙල් තියෙනවා අපේ හුඟක් කට්ටියගේ, රයිට්? ඉතින් මේක නිකන් සරලව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ටික එකතු කළාම අපි කියනවා වෛද්‍ය විද්‍යාත්මකව, හෙවත් අපේ අන්තරා සරර්ගගත පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු නිකන් ඒ ලෙඩ ටිකට එකතු කරලා නමක් දෙනවා මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා. ඒ කියන්නේ ඒ ටික කෙනෙක්ගේ ජීවිතය කොට කරන්න, වේගයෙන් කොට කරන්න දායක වෙන දේවල්. ඔය ටික එකට තියෙන එක ඉතාම නරකයි. ඉතින් එතකොට ඔය මං දැන් ඒ කියපු ලෙඩ රෝග ටික තව ගොඩක් තියෙනවා. තව ගොඩක් කියන්නේ ලෙඩ රෝග 20 ගාණක් තියෙනවා. පිළිකා ඇතුළුව, උදර පිළිකා, උදරයේ ඇතුළේ පිළිකා, පියයුරු පිළිකා, ඔය වගේ හුඟක් දේවල් තරබාරුකමත් එක්ක සම්බන්ධයි. ඊළඟට මට අපිට ඉස්සරහට කියන්න පුළුවන් මේ නිින්ද නොයාම, අධික ලෙස ගෙරවීම, ඒක නිසා හෘදය වස්තු දුර්වල වීම, ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා අපි කියනවා. තරබාරු කෙනෙක් අපි කියනවා ඔබේසිටි හයිපර් වෙන්ටිලේෂන් සින්ඩ්‍රෝම් කියලා. මේකෙන් තියෙන ප්‍රශ්න අද සමාජෙ ගොඩක් දකින්න තියෙනවා. ඉතින් මේක ඊළඟට දරුවන් පිළිසඳ ගැනීමට බැරිවීම, තරුණ කාන්තාවන් විවාහ වෙලා බලාපොරොත්තු වෙන වසර කීපයක් ඇතුළත දරුවෙක් පිළිසඳ ගන්න. නමුත් ඒක සමහරක් වෙලාට කරගන්න බෑ. මොකද හේතුව කාන්තාවකගේ නිරෝගීකම තියෙන්න ඕනේ දරු ගැබක් පිහිටන්න සාමාන්‍යයෙන්. ඉතින් මට නාරි වෛද්‍යවරු එවන එක කොට්ටාශයක් ඒක. අවුරුදු 4-5ක් උත්සාහ කරනවා මේ බොහොම තරුණ කට්ටිය. සියලුම පරීක්ෂණ කළා වෙන කිසිම මේකට නෑ. අධික තරබාරුකම විතරයි තියෙන්නේ. අධික තරබාරුකම එහෙනම් ශල්‍ය කර්මකෙන් නැති කරලා දෙන්න කියලා. ඉතින් එහෙම කළා දරුවෝ පිළිසඳ ගත කත්තේ ගොඩක් ඉන්නවා. ඉතින් ඔකීමේගී රෝග සහ මේක අපි කිව්වේ ලෙඩ රෝග විතරයි. නමුත් මේකේ තව ලොකු පැත්තක් තියෙනවා. ඒක තමයි සමාජමය පැත්ත. අධික තරබාරු කෙනෙක්, මොකද දැන් උදාහරණයක් හරි ළඟදි මම අවුරුදු 13ක දරුවෙක්ව ශල්‍ය කර්මයකට ලක් කළා, කිලෝ 122ක් බර. ඉතින් අවුරුදු 13යි කිලෝ 122යි මම හිතන්නේ ඔබට නෑ හිතා ගන්න පුළුවන්. ඒ ළමයාගේ පාසලේ අවිස්සාවෙලෙන් එහා පොඩි, ඒ කියන්නේ ගම්පලාතක ළමෙක්, ඔබට හිතා ගන්න පුළුවන් ඒ ළමයාට ස්කෝලේ පන්තියේ තියෙන ප්‍රශ්න කොයි වගේද කියලා. ඉතින් කොයි වගේ නම්ද ඒ ළමයට කියනවා ඇත්තේ, රයිට්? ඒක ඉතාම විශාල ප්‍රශ්නයක්, විශේෂයෙන්ම තරුණ පිරිස අතරේ. ඉතින් මේවා ඔක්කොම ගත්තාම තව ගොඩක් කියන්න පුළුවන්. මේ මොකද පෞල් බිඳ වැටීම, මා ශාලකම රෝගින් 200කට අධික ගාණක් කරලා තියෙනවා. මේ කට්ටියක දත් අපි ගාව තියෙනවා. කාන්තා පක්ෂය ගත්තාම කාන්තාව තමයි 75%ක් අපි මගේ රෝගීන්. ඒ කට්ටියගෙන් 40%කට අධික ප්‍රමාණයකගේ එක්කෝ පෞල් මේ වෙනකොට බිඳ වැටලා, එහෙම නැත්නම් බිඳ වැටීමට ආසන්නයි, එහෙම නැත්නම් දික්ක සදෙලා ළමයින් සමග ඒ වගේ. ඉතින් ඒක ඒ මොකද ඒ මානුෂ්‍යමය පැත්තේ ගැටලු ගොඩක් තිබෙනවා. හොඳයි වෛද්‍යතුමනි, එහෙනම් මේ ශාරීරිකව ඇතිවන ඒ ප්‍රශ්න විතරක් නෙවෙයි, මානසිකවත් ඇතිවන බොහෝ ප්‍රශ්න සහිතව සිටින්නා වූ මේ අධික ස්කන්ධය සහිත, දේහ ස්කන්ධය සහිත අය වෙනුවෙන් කුමක්ද කළ හැක්කේ කියලත් කතා බහ කරනවා මේ විරාමයෙන් අනතුරු අපි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ වගේම දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත්න මහතා සමගයි අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ අධික ස්තුලතාව පිළිබඳව. ස්තුලතාවයේ තුන්වන අධ්‍යයර සීකාණ්ඩයට තුන්වන අධ්‍යයරට පැමිණියාම එයට නම් ප්‍රතිකාරය වෙන ශල්‍ය කර්මයක් බව ඔබතුමා කිව්වා. හැබැයි ඊට කලින් ඉන්නා වූ අවදානම් අවදියේ ඉන්න අනෙත් අවදිවල අයට එතනට නොයා ඉන්නට මේ ශල්‍ය කර්මයක් දක්වා නොයා ඉන්නට කළ හැකි මොකක්ද? ඔව් ස්කන්ධ දේහ දර්ශකාගය 25ට වැඩි වැඩිහිටියෙක්ටන් ඔබ දැනගන්න ඕනේ ඔබ ස්තුලතාවේ පටන් ගන්න ආරම්භයේ ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ අපේ මම කියව ඒ මේකේ තියෙන්නේ බර ටිකක් කිලෝ 5ක් 6ක් වැඩි වෙච්ච කෙනාට ඒක සාමාන්‍ය ගන්න ගන්න එක ලේසි. කිලෝ 10ක් වැඩි වුණාම ඒක ටිකක් තවත් අමාරුයි. කිලෝ 20ක් 30ක් වැඩි වුණාම හුඟක් අමාරුයි. ඉතින් ඒක නිසා මේක හරි වැදගත් ඒ ක්‍රියාත්මක වෙන එක කලින් අපි සරලව ගත්තොත් අපි අධික ස්තුල වෙන්නේ වැඩිහිටියෙක් ඇයි කියලා ඒ බොහොම සරලව කියනවා නම් අපිට ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ගැනීම. මොකද මිනිස් සිරුරට හැදිලා තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබුණොත් අපේ ඇඟට කෑම ඒ වැඩිපුර කෑම ටික මේදේ බවට හරවලා තැම්පත් කරගන්න. ඒක අපේ සර්වයිවල් හෙවත් අපිට මේ පරිසරයට මුහුණ දීමට තිබෙන එක මේ නිර්මාණවලින් එකක්. ඉතින් මේක අපේට වැරදි පැත්තට දැන් වැඩ කරන්නේ. අපි අධිකව කෑම කෑවොත් අපිට දවස පවත්වාගෙන යන්න අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා ලැබෙනවා. ඉතුරු ටික තැම්පත් වෙනවා මේදේ හැටියට අක්මාවේ ග්ලයිකෝජන් හැටියට සහ මේදේ හැටියට ඇඟේ හැමතැනම. ඉතින් මෙහෙම ගිහිල්ලා තමයි මේ ස්තුලතාවයට යන්නේ. එහෙමනම් කරන්න ඕනේ පළවෙනි දේ තමයි ආහාර පාලනය කරන එක. ඉතින් ආහාර පාලනය කියන එක හුඟක් අය තනියෙන් කරන්න හදනවා. ඒක කරන විදිය ගොඩක් වෙලාට වැරදි. සමහරු නොකා නොබී ඉන්න හදනවා. ඉතින් මේක ඒක ප්‍රායෝගික නෑ. ඒක එතරම්දි තමයි මේ 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 දේ සම්බන්ධ දැනුමක් තියෙන පෝෂණ වෛද්‍යවරයෙක්ව පෝෂණ වේදිකව හම්බ වෙන එක ඉතාම වැදගත් වන්නේ. එතකොට තමාගේ ආහාර රටාව බලලා ඒ ඒ ඒ පුද්ගලයා නියම කරනවා මෙන්න මේකයි කා යුතු පිළිවෙල කියලා. කෑම කෑ යුතු පිළිවෙල කියලා. ඉතින් ඒ ක්‍රමය ඒක තමයි කළ යුතු පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ජීවන රටාව වෙනස් කරන එක. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් කැලරි වැය වෙන දේවල් කරන්න. ව්‍යායාම වල යෙදෙන්න කාර්යශීලී ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න ඒකෙන් කැලරි වැය කරන්න පුළුවන්. නමුත් ඒකෙන් විතරක් කෙට්ට වෙන්න නම් බෑ. පළවෙනි දේ ආහාර පාලනය. ඒක ඒ කියන්නේ ආහාර කියන්නේ ඇඟට ඇතුළු වෙන අධික කැලරි ප්‍රමාණය ඒක කාබෝහයිඩ්‍රේට් සහ මේදේ හැටියට ඇතුළු වෙන කැලරි ප්‍රමාණය ඉතාම අවම කිරීම තමයි පළවෙනි දේ. ඊළඟට ක්‍රියාශීලී වීම. ඒතර මෙහෙමත් වෙලා තව ටිකක් ඉදිරියට ගියොත් ඒත් හරියන්නේ නැත්තම් වෛද්‍යමය හොඳට අනු වෛද්‍ය උපදේශ අනුව පාවිච්චි කරන්න නම් ඖෂධ තිබෙනවා. හැබැයි මේ ඖෂධවල තියෙන ප්‍රශ්නේ තමයි මේවා දීර්ඝකාලීනව පාවිච්චි කරන්න බෑ. මේ වගේ අතුරුඵල එක්ක නමුත් ඒකෙන් යම් කිසි ප්‍රමාණයක බර අඩු වීමක් කරගෙන ඒක පවත්වා ගන්න උත්සාහ කරන්න පුළුවන්. සමාවෙන්න ඔයතුමනි දැන් මම මෙතනදීම අහනවා කෙනෙක්ට වැරදවා වටහා ගැනීම කැතිවිය හැකි නිසා කියලා. මේ දැන් ඔය ඖෂධ වර්ග තියෙනවා කියලා කියවනේ. හැබැයි මේ වෙළඳපොළේත් අපිට නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා බර අඩු කරගැනීමේ ඖෂධ කියමින් විවිධ වෙළඳ දැන්වීම් පළවෙනවා. ඒ සහ ඔබතුමා කියනා වූ දේ එකක්ද දෙකක්ද? සම්පූර්ණයෙන් වෙනස්. ඒක සම්පූර්ණයෙන්ම ඒක 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 වෙනම දෙයක්. මොකද මංගාවට එන රෝගීන් මට බය නැතුව කියන්න පුළුවන්. මොකද වසර 10ක් තිස්සේ අධික තරබාරුකම සඳහා ලංකාවේ වැඩිපුරම ශල්‍ය කර්ම කරලා තියෙන වෛද්‍යවරයෙක් හැටියට මට බය නැතුව කියන්න පුළුවන් ඒකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. මට ඒක ඕනම ඒක චැලෙන්ජ් එකක් හැටියට කියන්න පුළුවන්. එකක්වත් වැඩ කරන්නේ නැහැ. සමහරව එක එක තේ වර්ග බොනවා. ග්‍රීන් ටී කියනවා, අර ටී කියනවා, මේ ටී කියනවා, නොඑක් නොඑක්. ඔබ ඉරිදා පත්‍රයක මැද පිටුව ගත්තොත් ඔබ දකිනවා ඇති ඉතා විශාල ප්‍රතිකාර මේ දැනට පොඩ කරගෙන කවුද කියලා චීන කටුත් ගන්නවා කියලා. ඔය වගේ විශාල දේවල් තියෙනවා. මම බය නැතුව කියනවා ඒ එකක්වත් වැඩ කරන්නේ නැත. ඒවා එකකින්වත් කෙට්ටු වෙච්ච කෙනෙකුත් නැත. එහෙම කෙට්ටු වෙලා ඒ කෙට්ටුකම පවත්. මොකද අපි දැන් අපිට මතක තියාගන්න අපි කතා කරන්නේ ඉතා අධික තරබාරු කෙනෙක්. බර අඩු කරන්න ඕනේ, අඩු කරලා ඒක පවත්ව ගන්න ඕනේ. දැන් සමහර ඩයට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, සමහර ওই විදිහට තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. යම් කිසි කිලෝ ප්‍රමාණයක් අඩු කරලා පෙන්නනවා. මේක පවත්ව ගන්නෙ කොහොමද? එන්නේ එතනයි ගැටලුව එන්නේ.
මම කියපු ඖෂධ වෙන જાතිය ඒවා. ඒවා හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙගේ අනුදැනුම යටතේ පමණක්. දිවේයතු කුඩාන්ත්‍රය මේදය සහ කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය අඩු කරන වර්ගයේ ඖෂධ තිබෙනවා. ඒවා ඊටාම ප්‍රවේශමෙන් හරි රෝගියෙකුට විතරයි ඒවා පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. මොකද ඒවා තියෙන අතුරු ප්‍රතිඵල. ඉතින් ඒක නිසා ඒක වෙනම කාණ්ඩයක්. නමුත් මේ වෙළඳ නොයෙක් නොයෙක් ඔය මේ පත්තරවල සහ අනෙක් මාධ්‍යවල තියෙන ඔය වෙළඳ මේවා ඒ පුද්ගලයන් විශාල මුදල් ප්‍රමාණයක් සම්භ කරනවා. මොකද මග්ගාවට එන රෝගීන් ඔය හැම එකකටම ඉතා විශාල ධන සම්භාරයක් හැට කරලා තමයි හුඟක් අය එන්නේ. ප්‍රතිකාර සඳහා යොමු වෙනවටත් වඩා වඩා වටින්නේ එසේ ප්‍රතිකාර සඳහා යොමු වෙන රෝගියෙක් බවට පත් නොවී ඉන්න එකනේ. ඒ නිසා මුලින්ම ආර වෛද්‍යතුමා කියූ උපදෙස් පිළිපදෙමින් හොඳ නිරෝගී සෞඛ්‍ය රටාවක් ජීවන රටාවක් පවත්වාගෙන ගියා නම් ඔබේ සෞඛ්‍යයත් බොහොම පරිස්සම් කරගන්න ඔබට පුළුවන්. හොඳයි. දැන් එහෙම බැරි වෙලා 40ට වඩා වැඩි වන BMI දර්ශකයේ අගයක් සහිත කෙනෙක්, ඒ කියන්නේ අධික ස්ථූල කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක්ට ඔබතුමා කියනවා ශල්‍ය කර්මයකින් ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා. අපි දැන් ඒ ගැන කතා කරමු. ඔව්. ඒ වගේ කට්ටිය මා වෙත කෙරෙම යොමු වුණොත් ඇත්තටම මම නෙමෙයි කියන්නේ ඒගොල්ලන්ට ශල්‍ය කර්මයක් කරන්න පුළුවන් කියලා. මම ශල්‍ය කර්ම කරන මනුස්සයා. අපි ඉස්සෙල්ලම කරන්නේ ඒගොල්ලන්ව යොමු කරනවා මම අර නිතරම කියන කෙනෙක් ගාවට අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ හේවත් හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට. මොකද අධික ස්ථූලතාවයට මම කියවා මූලිකම හේතු වෙන්නේ අධික ලෙස ආහාර ගැනීම සහ ජීවන රටාවේ වැරදි. ඒ වගේම ජානමය හේතු නිසා අධික ස්ථූලතාවය වෙන්න පුළුවන්. ඒ වගේම ඉතා එක්තරා කාණ්ඩයක් 10%ක් එන්න පුළුවන් හෝමෝනමය ප්‍රශ්නයක් මත අධික ස්ථූලතාවය ලක්වන. එතකොට ඒ සහ ඒ වගේම තමයි අධික ස්ථූලතාවය තියෙන කට්ටිය අපි ළඟට එනකොට අර මා කලින් කියපු රෝග විශාල ගානක් ඒ කට්ටියට තියෙන්නත් පුළුවන්. එතකොට මේ දේවල් සියල්ලම පරීක්ෂා කරලා බලන්න ඕනේ කවුරු හරි. ඒක ඒකට කරන්න හොඳම කට්ටිය තමයි අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු තත් එන්ඩොක්‍රයිනොලොජිස්ට්ලා කියන කට්ටිය. ඒගොල්ලෝ ඒක පරීක්ෂා කරලා බලලා අන්තිමට කියනවා මේ පුද්ගලයා කිස්තුලතාවය අඩු කරන්න ශල්‍ය කර්මයක් කළ යුතුයි කියලා. ඒතර ඒක වගේ කෙනෙක් නියම කරන්න ඕනේ. ඒක තමයි අන්තර්ජාතික පිළිගත් පටිපාටිය. අපි ඒ ක්‍රමයෙන් බැහැර වෙන්නේ. එතකොට එහෙම යොමු වුණායින් පස්සේ අපි කරන්නේ ඒ රෝගියෙක්ව දැන් අර සියලුම ලෙඩ රෝග හුඟක් ඒවා තියෙන කෙනෙක්කනේ හුඟක් වෙලාට ඔපරේෂන් කරන්නේ. ඒ කට්ටියගේ ඒ තත්ත්වයන් කොයි තරම් දුරට පාලනය කරගන්න පුළුවන් කියලා. ඒකනේ අපේ මගේ කණ්ඩායමේ ඉන්නවා හෘදේ වස්තු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු. හුස්ම ගැනීමේ කටයුතු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු. ඒ වගේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු. මේ හැමෝම පරීක්ෂා කරලා බලනවා ඒ පුද්ගලයි කොටස් කරලා ඉවරලා අන්තිමට තමයි අපි තීරණය කරන්නේ සාමූහිකව. මේක තනියෙන් කරන දෙයක් නෙමෙයි. සාමූහිකව මේ පුද්ගලයා මෙන්න මේ විදිහේ ශල්‍ය කර්මයකින් කෙට්ටු කිරීමට හෙවත් මේ තියෙන රෝගී තත්ත්වයන් නැති කිරීමට අපිට සුදුසුයි කියලා ඉවරලා. දැන් ඔබතුමා කියන මේ විදිහේ ශල්‍ය කර්මයක්. ඒ කියන්නේ එක් ශල්‍ය කර්මයක් පමණක් නොවේ ඉඳ තියෙන්නේ මේ වෙනුවෙන්? අපොයිද ඒක ශල්‍ය කර්ම කීපයක් තිබෙනවා. මේ හැම ශල්‍ය කර්මයක්ම අර මං කිව්වා වගේ ආහාර ජීර්ණ පද්ධතිය කරන වෙනස්කම්. ඒ කියන්නේ සමහරු මගෙන් අහන දෙයක් තමයි මේ එළියෙන් ෆැට් කොච්චර අයින් කළා දානවද කියලා. මං කියනවා බිඳුවක්වත් අයින් කරන්නේ නැහැ. ඒ ටික නැති වෙලා අර ඒක ස්වාභාවික වෙන දෙයක්. අපි කරන්නේ මේ අධික භේදයේ ප්‍රමාණය තැම්පත් වීමට හේතුව විසඳන එක ආහාර ජීර්ණ පද්ධතිය කරන වෙනස්කම්. අපිට පින්තූරකින් පැහැදිලි කරගන්න වලට ගියොත් මං හිතන්නේ අපිට නිකන් උදාහරණයක් හැටියට කටතරත් පෙන්වන්න පුළුවන්. දැන් මේ තරුණ පුද්ගලයෙක් ඔබ අවුරුදු 30ක විතර ඔබට පේනවා ඇති මේ තරුණ හාදයා නිකන් උපකරණයක් පළඳගෙන ඉන්නවා. මේකට කියනවා ස්ලීප් CPAP patient එක කියලා. ඔහුට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බෑ. මම අර කලින් කිව්වේ රෑට නිින්දදී හුස්ම ගන්න නැතුව හුස්ම ගන්න බැරි කෙනෙක්. ඒතර මේ මැෂින් එක ආධාරයෙන් තමයි නිදාගන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. අධික තරබාරකම තියෙන කට්ටියට මේ කිලෝ 136ක විතර බර තිබිච්ච කෙනෙක්. මේ ශල්‍ය කර්මය කරපු පළවෙනි දවසට පළවෙනි පහුවෙන්දා දකුණු පැත්තේ ඡාය රූපය තියෙන්නේ. ඔබට පෙනෙන පොහොම පුංචි ප්ලාස්ටර් කීපයක් විතරයි උදරයේ තියෙන්නේ. ඒවා මොකද ඒවෙන් අතුව කරන කැමරාමගින් තමයි මේ ශල්‍ය කර්මය සිදු කරන්නේ. අනෙක් පැත්තේ තියෙන අවුරුද්දකින් පස්සේ ඒ පුද්ගලයාම කිලෝ 60 8ක් 70කට වගේ ගානට බරට ඇවිල්ලා අර රෝගී තත්ත්වයන් මුකුත් නැතුව. ඉතින් එතකොට අපි මේ ශල්‍ය කර්ම හැම එකක්ම කරන්නේ මේ මෙන්න මේ විදිහ ඉතා සියුම්
දිග මිලිමීටර් 10යි අපේ සාමාන්‍ය උපකරණයක ලොකුම උපකරණයක පළලත් මේ ඔක්කොම කැමරා ක්‍රමයට එහෙමත් ලැපරොස්කොපික් ක්‍රමයට ආධාරයෙන් කරන ශල්‍යකර්ම ඉතා කුඩා මේ වගේ මේ ඒ වගේ රෝගීක අපි ශල්‍යකර්මයකට ලක් කරන මොහොතක් අපිට පේනවා ඇති මේ උදරයේ තියෙන කැපුම් හරි පුංචි කැපුම් එතකොට ඒවෙන් තමයි මේ මේ තියෙන මේ මං අල්ලන් ඉන්නේ මේ කැමරාව ඉතින් මේ විදිහට ඇතුල් කරලා උදරය ඇතුල් වෙන වෛද්‍යතුමනි මේ ශල්‍යකර්මයේ වැදගත්ම දේ ගැන අපි කතා කරමින් ඉන්නේ මේ විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේ ගැන කතා කරන්නට එන බවට ඔබට පොරොන්දු වෙමින් විරාමයක් ලබා ගන්න හොඳයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත්න මහතා සමඟ අප කතා බහ කරමින් සිටියා. මම වෛද්‍යතුමනි ඔබතුමාට බාධා කළා අපේ ශල්‍ය කර්මයේ වැදගත්කම හරියදී. ඔව්. මා කියකේ හිටියේ අපි මේ ලැපරොස්කොපික් ක්‍රමයට හෙවත් කැමරා ක්‍රමයට මේ ශල්‍ය කර්ම කරන්න කියලා. මොකද විශාල උදර තිබෙන කට්ටිය මේකට විවෘත කරලා ශල්‍ය කර්ම කළොත් බොහොම අපහසුයි මේ කට්ටියට. ඒක නිසා මේ හැම එකම 100%ක් ලැපරොස්කොපික් ක්‍රමයට වත් කැමරා ක්‍රමයට කරන්නේ. මම පෙන්න හිටියේ මේ ලැපරොස්කොපික් ක්‍රමයට අපි විෂන් කරන ශල්‍ය කර්මයක මේ උදරයට ඒ උපකරණ ඇතුළු කරන ස්ථානයක මට පෙන්වන්න ඕනේ කලේ මේ සෙන්ටිමීටර් එකක් විතර තමයි තියෙන උපරිම කැපුමත් කියලා පෙන්වන්න මේක කිට්ටු කළා පෙන්වන්න පුළුවන් දර්ශනයක් මේ විදිහට මේ උපකරණ ඇතුළු කළා. කරන ශල් දේ මොකද්ද? මේක තමයි අපි කරන මූලික මට්ටමේ ශල්‍යකර්මය. මම කව ආහාර ජීර්ණ පද්ධතියේ කරන දේවල් මේ හැමදේම කියලා මේකේ පෙන්නනවා මේ මේ උඩින්ම තියෙන ගලනාලය මේ තියෙන ආමාශය ඊට පස්සේ ග්‍රහණය ඊට පස්සේ කුඩාන්ත්‍රය මෙතන පල්ලා ඊට පස්සේ මහ බඩවැල මේක තමයි ආහාර ජීර්ණ පද්ධතිය අක්භාව පැත්තකින් තියෙනවා. අපි කන කෑමවල වැඩි හරියක් අපිට වැඩිපුර අපි කියන මේ බඩ පිරෙන්න කනවා කියලා එහෙම කන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආමාශය මේ මල්ලක් වැනි අවයවය මේක හැදිලා තියෙන්නේ කෑම ගොඩාක් ඇතුළට ගන්න පුළුවන් විදිහට. එතකොට අපි කරන එක මූලිකම මට්ටමේ අපි විතරන්නේ මේ ලෝකේ පුරාම මේ ජාතිය ශල්‍ය කර්ම වලින් කරන 50%ක් විතර දැන් කරන්නේ මෙන්න මේ ශල්‍ය කර්මය මේ ආමාශයේ මේ ඇදෙන මල්ලක් වැනි විශාල කොටස කපලා ඉවත් කරන එක මේ සම්පූර්ණයෙන් ඉවත් කරලා දානවා. එතකොට එහෙම ඉවත් කළාම මෙහෙම සෙන්ටිමීටර් 2.5ක වගේ විශ්කම්භයක් තිබෙන බටයක් වගේ අවයවයක් බවට ආමාශය හැරෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති ඉස්සර මේක සම්පූර්ණයෙන් පිරෙන්න කෑම කන්න පුළුවන්. දැන් ඒ පුද්ගලයාට කන්න පුළුවන් මේ ප්‍රමාණය විතරයි. එතකොට ඒ ප්‍රමාණය විතරක් කන්න පුළුවන් නම් මොකද මේක හදලා තියෙන්නේ ඒක තමයි ශරීරේ පවත්වා ගන්න අර බං කියවේ අවශ්‍ය කැලරි ප්‍රමාණය එන්නේ මෙන්න මේ ටිකෙන් විතරයි. මේ ඉතුරු ටික ඔක්කොම වැඩිපුර ටික. එතකොට වැඩිපුර ටික ස්ටෝ කරන ටික අපි කොටස අපි කපලා අයින් කළා නම් ශරීරයෙන් ඉවත් කළා නම් අර ටික විතර නම් තියෙන්නේ ඒ ප්‍රමාණයට විතරයි කන්න පුළුවන්. දැන් එතකොට දැන් මේ තමන්ගේ ජීවිත කාලෙම මෙතෙක් කාලයක් විශාල ආහාර ප්‍රමාණයක් භුක්ති විඳපු කෙනෙකුට මේ ශල්‍ය කර්මෙන් අනතුරුව එක පාරටම පුළුවන්ද මේ තත්වයට හැඩගැහෙන්න? සහ එහෙම අර කලින් පුරුද්දට කන්න ගියොත් මොකද වෙන්නේ? එහෙම කරන්න බෑ. ඇත්තට මේ ශල්‍ය කර්මයක් කලින් පස්සේ අපි පැය 4ක් වගේ කාලයක් වෙලාවක් ඇතුළත බොන්න දෙනවා. මේ රෝගීන පැය 24යි පැය 48ක් ඇතුළත කාලෙකදී රෝහලින් නිකුත් කර හරිනවා. ඉතාම ඉක්මනට අපි කියනවා එන්හැන්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් කියලා. ඒවත් අපි මේ රෝගීන්ව වැඩි දවස් තියාගෙන ඉන්නේ නැහැ. දවස් දෙකයි වැඩි මොනොත් රෝහලේ තියාගන්න. වැඩි කැකුමක් නැති නිසා. කැකුමක් නැති නිසා කැමරා කමිට කරන ශල්‍ය කර්මය. නමුත් එහෙම කරන්න තියෙන අවශ්‍යම දෙයක් තමයි ලීටර් එකමාරක් දෙකක් බොන්න ඕනේ. දැන් ඔබට හිතර ඇති ලීටර් එකමාරක් දෙකක් බොනවයි කියන එක මොන වැඩක්ද කියලා. නමුත් ඒක තමයි මේ ශල්‍ය කර්මයකින් පස්සේ මේ රෝගියෙකුට තියෙන ලොකුම අභියෝගය. ලොකම අභියෝගය ලීටර් එකමාරක් දෙකක් බොන එක. කන එක නෙමෙයි කන කතාව පස්සේ එන්නේ. මේගොල්ලෝ ඉන්නේ ඇත්තටම සති දෙකක් ඉන්න දියර ආහාරවල. ඉතින් මම හිතන්නේ රෝගියෙකුට කිව්වොත් ශල්‍ය කර්මයකට කලින් ඔබට දියර ආහාරවලින් ඉන්න ඕන කියලා. මොකද මේගොල්ලෝ මේ හොඳට විශාල බත් පිඟන් එහෙම කාපු කට්ටිය. නමුත් එහෙම කන්න අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. ඒක වෙන්නේත් නැහැ. මොකද වෙන්නේ ගන්න පුංචි කෑම ප්‍රමාණයකින් අපි කියනවා සම්තෘප්ත වෙනවා. හෙවත් අපි සැටයිටි හෙවත් කෑම කෑවා කියන සෑහීමකටපත් වෙනවා කියන එක අපි සෑහීමකටපත් වෙනවා සෑහීමකටපත් වෙනවා සෑහීමකටපත් වුණායින් පස්සේ ආයි කන්න හොයන්නේ නැහැ. ඉතින් මේ වගේ ශල්‍ය කර්මයක් කරපු කෙනෙකුට බොහොම සුළු ආහාර ප්‍රමාණයකින් යැපෙන්න පුළුවන්.
ඉතින් ඒක තමයි අවශ්‍ය දේ. නැහැ ඔබ තුමා සඳහන් කළා මේ ශල්‍ය කර්ම වර්ගය විතරක් නෙවෙයි කරන්න කියලා. තවත් අපිට පැහැදිලි කළා කියලා තියෙනවා. ඊළඟ මට්ටමට ගියොත් එහෙම දැන් මේ ඒ ශල්‍ය කර්මයම මම ටිකක් ලොකු කරලා පෙන්නන්නේ දෙයක්. මම මේ තියෙන්නේ දැන් ලාපාටින් පෙන්නන්නේ ආමාශයේ කපල ඉවත් කරන කොටස. එතකොට ඉතුරු වෙන්නේ අර වගේ බටයක් වගේ කොටස. ඒක පැහැදිලි. මේකට අපි කියනවා ලැපරොස්කොපික් ස්ලීව් ගැස්ට්‍රෙක්ටමි කියලා. මේක තමයි ලෝකේ පුරාම දැනට අධිකම ලෙස කරන ශල්‍ය කර්මය. ඊළඟට මා සඳහන් කළා මේ තව අපි දැන් ගොඩක්ම තරබාරුත් නැති ඒත් පාලනය කරන ගත නොහැකි දියවැඩියාව. අධික රුධිර පීඩනය. ඉතාම අධික ලෙස අක්මාවේ තෙල් තැම්පත් වෙලා තියෙන කට්ටිය. මේ කට්ටියගේ මේ බර අඩු කරනවට අමතරව මේ අනික ලෙඩ රෝග පාලනය කිරීම සඳහා වැඩිපුර ප්‍රවණතාවයක් තියෙන දේවල් තියෙනවා. ආමාශය කුඩා කරන එකට අමතරව අපි ආහාර ජීර්ණ පද්ධතිය කෑම් පෝෂණක වර්ග අවශෝෂණය කරන කුඩා අන්තරයේ මුල් කොටස මගහැර යනවා. හෙවත් අපි ඉංග්‍රීසියෙන් කියනවා බයිපාස් කරනවා කියලා. එතකොට මේක කළාම වෙන්නේ මේ 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 වගේ ශල්‍ය කර්මයක් කළාම වෙන්නේ මම හිතන මේ රූප සටහනේ පේනවා. මෙතන ආමාශය වෙන් කරලා තියෙන්නේ. නමුත් මේක ඉවත් කරන්නේ නැහැ. මේ ශල්‍ය කර්ම වල ආමාශයේ කොටසක් එක එක ඇතුළේ තියෙනවා. නමුත් වෙන් කරලා තියෙන්නේ ස්ටේපල් ලයින් එකකින්. මිලිලීටර් 20ක විතර පොඩි පවුච් එකක් හෙවත් කොටසක් තියෙනවා. ඒකට එන ක්‍රෑම ප්‍රමාණය විතරයි. ඊට පස්සේ මේ කොඩා බඩ වැලේ මුල් තුනෙන් එකක විතර කොටසක් අපි මගහැරලා ගිහිල්ලා තියෙනවා. එතකොට වෙන මේ එතකොට මෙතන ඉඳන් තමයි ආහාර අවශෝෂණය පටන් ගන්න මේ සම්බන්ධ කිරීමෙන් පස්සේ. මේකෙම තව පොඩි ප්‍රභේදයක් වෙනස් ප්‍රභේදයක් මේක එක සම්බන්ධ කිරීමකින් මේ විදිහට කරන්න පුළුවන්. කාලීන රූප සටහනේ දෙකක් තිබ්බ. අපි මේකට කියන්නේ මිනි ගැස්ට්‍රික් බයිපාස් කියලා. දියවැඩියාව සම්බන්ධයෙන් දියවැඩියාව නැති කිරීම සම්බන්ධයෙන් මේක ඉතාම ප්‍රබල ශල්‍ය කර්මයක්. අපි මේ ශල්‍ය කර්මය කරනවා සමහරක් වෙලාවට ඉන්සියුලින් අධික ඉන්සියුලින් ප්‍රමාණයක් අවශ්‍ය රෝගීන් ඔපරේෂන් එක කරලා පැය 72ක් වගේ කාලයක් ඇතුළත ඉන්සියුලින් නයින් කරන්න පුළුවන් හුඟක් වෙලට මේ රෝගීන්ගේ. මොකද එච්චර විශාල වෙනසක් වෙනවා ඒක බර අඩු වෙන්න කලින් වෙන්නේ. ඒක මේ කුඩා අන්ත්‍රය ආශ්‍රිතව තියෙන හෝමෝනමය වෙන විශාල වෙනසක් හින්දා. ඉතින් ඒ වගේ ලෙඩ රෝග පාලනයට එනකොට අපි ගොඩක් වෙලාවට මේ බයිපාස් කියන ශල්‍ය කර්ම වලට යනවා. බර අඩු කිරීම විතරක් සලකා බලනකොට ගොඩක් කට ආමාශය කුඩා කිරීම විශේෂයෙන්ම තරුණ කට්ටියක සහ ළමයින්ගේ කොහොමටත් අපිට ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්මය ආරෙන්න අනික් ශල්‍ය කර්ම කරන්න අවසර නැහැ. නමුත් ඒ කට්ටිය තරුණ කට්ටිය දරුවන් බලාපොරොත්තු වෙන කට්ටිය ඒ වගේ කට්ටියකේ අපි ගොඩක් කට ආමාශය කුඩා කිරීමේ ශල්‍ය කර්මය මගින් හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ කතාවටත් අහලා තේනවා අපි ගොඩාක් කයවොත් ආමාශයේ තරමට පුරුදු වෙනවා ටිකක් කන්න ගත්තොත් ඒකේ තියෙන සත්‍යතාවය මොකද? ඒ කතාව ඇත්ත. මොකද ඔබ පුද්ගලයෙක් හැටියට ඔබ ලොකු වෙනකොට මහත් වෙනකොට ශරීරයේ අනෙක් ඉන්ද්‍රියනුත් ලොකු වෙනවා. ආමාශයත් ඒ වගේම විශාල වෙනවා. ඒක මේ ඒ කියන්නේ දැන් අපි මම සාමාන්‍යයෙන් දැන් ආමාශය සහ ගල්නාල සම්බන්ධ පිළිකාමේ තත්ත්වයන් වලට එහෙම සාමාන්‍ය පුද්ගලින්වත් කැමරා කමෙට ඔපරේෂන් කරන කෙනෙක්. ඒතකොට ඒ ආමාශය වලයි මේ ආමාශය වල ලොකු වෙනසක් තියෙනවා. මේවා හුඟක් විශාලයි. වෛද්‍යවරයෙක් දැන් ඔබතුමා ඉතාම අධ්‍යක්ෂ බහුල ශල්‍ය වෛද්‍යවරයෙක් ඔබතුමාගේ අධ්‍යක්ෂ වලින්ම දැන් මෙහෙම ශල්‍ය කර්ම වලට භාජනය කර අධික ස්ථූලතාවයෙන් පෙළුණු බොහෝ දෙනෙකුගේ අද වන විට ජීවන තත්ත්වය පිළිබඳව අධ්‍යක්ෂෙන්ම කතා කරනවා නම් කැමති රූපරාමු දක්වමින්. ඔව් අපේ රෝගින්ගේ රූපරාමු ටිකක් අපිට පෙන්වන්න පුළුවන්. මේ මම වසර 6කට විතර කලින් ශල්‍ය කර්මයකට ලක් කරපු එක දරු මවක් කිලෝ 106ක් බාරට තිබිලා මේ ශල්‍ය කර්මය වෙලාවේ සහ මට මතක හැටියට දියවැඩියාවත් ඇයට තිබුණා. මේ ඊට අවුරුද්දයි මාස 3ක් වගේ කාලයකදී මම හිතන්නේ වෙනස කිලෝ 65ක් වගේ බරකට ඇය වෙනස් වෙලා තිබෙනවා. ඉතින් මේ තවත් ඒ වගේ මේ කාංචනා කියලා ගොඩක් අනික් රෝගීන්ට උදව් කරන මේ වැඩවලට සහභාගී වෙන කාන්තාවක් දරුවන් 2 දෙනෙකුගේ මවක් ශල්‍ය කර්මයට කලින් කිලෝ 118ක් වගේ තිබිලා දැන් කිලෝ 58යි මේ වසර 2කට පසු. මේ ඇයගේම තව ඡායාරූපයක්
ඔබට පේනවා ඇති මේ වෙනස. එතකොට මේ එළියෙන් පේන වෙනසට වඩා මං හිතන්නේ ඔබට දකින්න එක, නමුත් මා දකින්න වෙන දෙයක් මේ කට්ටිය හුඟක් නිරෝගී. අර තිබිච්ච තත්ත්වයන් එක ගත්තාම මේ කට්ටිය ගොඩාක් නිරෝගී මේ ප්‍රමාණය බර වෙනස් වෙනකොට. මේ නවෝද් කියලා ඒත් මගේ රෝගියෙක් මාංග ළඟට ආවේ බොහොම තරුණ, මම හිතන්නේ වයසට අවුරුදු 30කටත් වඩා අඩුයි මගේ වයස. මෙයා තමයි මේ ජාතිය මේ ක්‍රමයකට ශල්‍ය කර්මයකට ලක් කළ ශ්‍රී ලංකාවේ මා දන්න තරමට ශ්‍රී ලංකාවේ බර වැඩිම පුද්ගලයා. කිලෝ 205ක් මෙයා ශල්‍ය කර්මයට ලක් කරනකොට මේ ශල්‍ය කර්මයෙන් මාස 9කට පස්සේ අතරම අවුරුද්දක් යන්නත් කලින් ගත්ත ඡායාරූපයක් කිලෝ 105යි. ඒ වෙනකොට හරියටම කිලෝ 100ක බර අඩුවීමක්. එතකොට මා කියන්නේ අන්නේ එකයි, දැන් මේ තත්ත්වයන්ට ආපු කට්ටියට ශල්‍ය කර්මයකින් දෙන්න පුළුවන් විසඳුම ඉතාම ප්‍රබලයි. ඒක මං හිතන්නේ, මොකද මං කලින් කිව්ව ඔය හුඟක් දේවල් මම විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මා අභියෝග කරන කෙන කිලෝ 100ක් පුද්ගලයෙක්ගේ බර ඇඟෙන් අඩු කරන්න පුළුවන් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් මේ මට මේ වැඩේ නතර කරන්න පුළුවන්. එතකොට මේක මේ අර බැලු බැලමට අපිට පේන්නේ මේ ලස්සන වෙලා කියලානේ, ලස්සන වීම පිළිබඳ කාරණාවක්ද? නෑ අපොයි නෑ. ලස්සන වෙනවා කියන එක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා සයිඩ් ඉෆෙක්ට් එකක්. මට ඒක නවත්තන්න බෑ. කට්ටිය ලස්සන වෙන එක හෝ වෙනස් වෙන එක ඒක සමහරුන්ට කරදරයක්. දැන් උදාහරණයකට ගත්තොත් මේ රූප සටහනට යොමු වුණොත් මේ ඇත්තටම මගේ රෝහලේම, රජයේ රෝහලේ, කළු බොයිල රෝහලේම මේ දැනට සාතු සේවිකාවක් හැටියට වැඩ කරන කෙනෙක්. මෑට ඇත්තටම එහෙම රස්සාවක් ගන්නවත් බැරි තත්ත්වයක හිටියේ. මම හිතන්නේ මේ ඔබ බලන්න මේ හැඳුනුම්පත එකම අංකය මේ තියෙන්නේ. මොකද හේතුව ඇයගේ බැංකුවෙන් ශල්‍ය කර්මයෙන් අවුරුදු දෙකකට විතර පස්සේ ගියාම මේ ඔබ නෙමෙයි කියන තත්ත්වයට ආවා. එතකොට එහෙම ආවම මගෙන් ඇත්තටම ලියුමක් අරන් ගිහලා එහෙම කරපු ගොඩක් අය ඉන්නවා. ගිහලා නැව හඳුනුම් පතක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ අයට අලුත් ජීවිතයක් ලැබුණා වගේ හරියටම කිව්වොත් අපි ඒ අලුත් ජීවිතය ඔබටත් මේ ප්‍රශ්නේ ඔබටත් තියෙනවා නම් ඔබටත් ඒ අලුත් ජීවිතය ලබා ගන්න පුළුවන්. අපි 얘 ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජයරත්න මහතා සමගයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි, දැන් මේ කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන් තරමේ මේ විදිහේ ශල්‍ය කර්ම කොහේදීද කරන්නට පුළුවන්? අපිව බලාගෙන ඉන්න කෙනෙක්ට මේ ප්‍රශ්නය තියෙනවා නම් ඔවුන් මොන වගේ ස්ථාන කරාද යොමු විය යුත්තේ? ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික රෝහල් කීපයක මේ වර්ගයේ ශල්‍ය කර්ම කිරීමේ හැකියාව තිබෙනවා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලවන මගේ රෝහලේ කාලයක් තිස්සේ අපි මේ වගේ දේවල් කරලා ඒ අවශ්‍ය උපකරණ අරගෙන ඉතාම හොඳ පසුබිමක් සකස් කරලා තියෙනවා. මේ විදිහ ශල්‍ය කර්ම නොමිලේ කිසිම වියදමකින් තොරව අන්තර්ජාතික මට්ටමට සිදු කරන්න. ඉතින් ඒක නිසා මුදල් කියන එක ප්‍රශ්නයක් විය යුතු නැහැ කාටවත්. එතකොට නියම ක්‍රමයට යොමු වුණොත් ඒ දේ අවශ්‍ය නම් අපේ රෝගින්ම අපේ පුද්ගලයෙන්ම ශල්‍ය කර්මවලට ලක් කරනවා. දැනට ඒ ඉදිරියට ශල්‍ය කර්මයක් සඳහා යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්න ඉන්න සහ ඔබට එහෙම අවශ්‍යයි කියලා හැඟුණා ඇතයි ඒ කතාව කිව්වේ. මෙතෙක් ශල්‍ය කර්මයට ලක්ුණු රෝගීන්ගෙත් එකතුවක් තියෙන බව දැනගන්න ලැබුණා. ඔව්. ඇත්තටම දැන් මේක වසර 10ක් විතර වෙනවා දැන් පටන් අරගෙන. ඒතකොට මුල් කාලේ ශල්‍ය කර්මවලට ලක් වෙච්ච රෝගීන් මොකද ඒගොල්ල තමයි අපි කියනවා ඉංග්‍රීසි එකට ඇම්බසිඩර්ස් ලහවත් අනික් කට්ටියට දැනුවත් කිරීමේ පුද්ගලයන් හැටියට වැඩ කරන්නේ. ඉතින් වසරකට වතාවක් මගේ රෝගින්ගේ ලොකු එකමුතුවක් තිබෙනවා. ඒ කට්ටිය ඒකට සම්බන්ධ මුණ ගැහෙනවා. මම හිතන්නේ රූප සටහන් වලට යොමු වුණොත් මේ 2015 මේ කළු බොයිල රෝහලේ ගත ඡායාරූපයක් අපිට පේනත් මේ විශාල ප්‍රමාණය සමහර ශල්‍ය කර්ම කරන්න ඉන්න කට්ටිය, සමහර කරපු කට්ටිය. එතකොට ඒ දෙගොල්ල මුණ ගැහෙනවා. කරපු කට්ටිය ඒගොල්ලන්ට තියෙන වෙන ප්‍රශ්න ගැන කතා කරනවා. ඉතින් ඒ වගේ ඒ වෛද්‍ය බණ්ඩලය ඒ හැමෝමත් එක්ක, ඒ වගේම 2017 දැන් මේ කට්ටිය ගොඩක් විශාලයි. දැන් ඉන්න ප්‍රමාණය 200කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයන් ඉන්නවා. ඒක ඔක්කොම දැන් නිරෝගී කට්පින් පුද්ගලයන්. ඉතින් ඒ
එහෙම කරලා කරපු කට්ටියක මේ එකමුතුවක් තිබෙනවා ඔවුන්ගේ Facebook එක හරහා ඔවුන්ව සම්බන්ධ ඔවුන් එක සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා ඒ වගේම රෝගීන්ව දැනුවත් කරන රෝගීන්ගේ ඉන්නම ඉල්ලීම පරිදි මා විසින් මා සහ මගේ කාර්ය මණ්ඩලය විසින් අපි සකස් කරපු මේ වෙබ් අඩවියක් තිබෙනවා www.obesitysurgerysl.com කියන එක මේක ඕනෙම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය අන්තර්ජාලය හරහා මේකට යොමු වෙන්නට පුළුවන්. එතකොට මේකේ තියෙනවා මා මේ කියපු විස්තර ගොඩක් ඒවා. ඒ වගේම රෝගීන්ට තියෙන ප්‍රශ්න frequently asked questions කියලා වෙනම කොටසක් තිබෙනවා. මේ ශල්‍යකර්මය මොන වගේ ශල්‍යකර්මද මට සුදුසු වෙන්නේ කොහොමද ශල්‍යකර්මයක් තෝරගන්නේ ශල්‍යකර්මයක හොඳ පැත්ත මොකද්ද නරක පැත්ත මොකද්ද වෙන්න පුළුවන් සංකූලතා මොනවද මේකක් කළ කෙට් වෙන කොච්චර කල් යනවද ඒ වගේ ඔකී මේකේ නොකී ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් මේක ඇතුලේ බොහොම සරල භාෂාවෙන් දෙන්න අපි උත්සාහ කරලා තියෙනවා. දැන් අර කිව්වා වගේ මේ ශල්‍යකර්මයක අතුරු ප්‍රතිඵල තියෙනවද අතුරු ඵල තියෙනවද ඒ වගේනත් විමසන බව කිව්වා. අපිත් අද ඒ ගැන කතා කළොත් ඔව් අතුරු ඵල කියන ඒවා ඕනෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක තිබෙනවා. මා හැබැයි වගකීමෙන් කියනවා මේ ජාතිය ශල්‍යකර්ම ඉතාම විශාල තරබාරු කෙනෙක්ව මේ ශල්‍යකර්මයකට ලක් කළත් මේක උදර ඇතුලේ කරන ශල්‍යකර්මයක් ආමාශය අන්ත්‍ර සම්බන්ධ කරගෙන ඒ කොටස් වෙන් කරලා මහලා ස්ටේප්ල කරලා ඒ වගේ කරන ඒ වගේ ශල්‍යකර්ම අපි කරනවා සාමාන්‍ය පුද්ගලින්ටත්. එතකොට ඒ කට්ටියකෙත් තියෙනවා කාන්දු වීමේ අවදානම් ලේ ගැලීමේ අවදානම් අරව මේවා කියලා ලයිස්තුවක් ඒ වගේම ජීවිතේ නැතිවීමේ අවදානමක් උනත් තියෙනවා ඕනෙම කෙනෙකුගේ. එතකොට ඒ තියෙන අවදානම තමයි මේ පුද්ගලින්ගත් තියෙන්නේ. ඒ අරෙන්න වෙන විශේෂ දෙයක් කියලා එකක් නැහැ. හොඳයි. ඉතින් ඉක්මනින් සඳහන් කළොත් ඇයිදෙමනි දැන් මේ ශල්‍යකර්මයට භාජනය වුණාට පස්සෙත් කෙනෙක්ට වගකීමක් තියෙනවා නේද තමන්ගේ නිරෝගී ගම රැකගෙන යන්නට? අනිවාර්යයෙන්ම අපි ඒක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දැනුවත් කරන දෙයක්. මොකද මෙහෙම කළා මේ බර අඩු වීගෙන යනකොට සමහර වසරක් ඇතුළත කිලෝ විශාල ගාණක් බහිනවා. ඒතකොට ඒකත් එක්ක ඇඟේ පෝෂක පදාර්ථවල ඇඟේ විටමින් ලවණ වර්ගවල විටමින් වල කැල්සියම් අරවැය මේවා සිද්ධවෙන වෙනස්කම් අර අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඒගොල්ලෝ එක පරිස්සමෙන් බලාගෙන ඉඳලා ඒවට දෙන්න ඕනේ ඒ දේවල් ලබා දෙනවා. අපි කියන සප්ලිමන්ට්ස් කියලා. ඒවා ලබා දෙනවා. ඒක ඉතාම වැදගත්. ඒ දේවල් අපිත් සමග ඒක සම්බන්ධ වෙලා ඉඳීම ජීවිත කාලය පුරා. ශල්‍යකර්මකින් පසු. නැහැ. අපේ වැඩසටහන අද ආරම්භ කළේ ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑම නැහැ කියලා. ශරීරයේ බරත් ඒ විදිහමයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එයටත් පිළිතුරක් තියෙන බවයි අද සාකච්ඡාවෙන් අපිට බොහොම පැහැදිලිවන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මැදිරියට පැමිණියාට අපව දැනුවත් කළාට. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජයරත්න මහතාට අයිබෝන් කියන ඔබතුමාට. අයිබෝන්. නැහැ හිතුවදනි අද දවසේ අපි සමුගෙන යනවා බොහොම වටිනා දැනුම එක්රැස් කරගනිමින් අපි ලබන සතියේ තුමුණ ගෙහමු එවන් වටිනා දේ සමග ඔබට ආයුබෝව වේවා.